සුබ සන්ධ්‍යාවක්. ඔබ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමකෙත්. මම නජිත් මාතරකේ. මම කුෂාණි කෞශල්‍යා. ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. iPhone 402ක්, SIM කාඩ් 17400ක් හා රවුටර් 60ක් මීගමුවේ නිවසක. පරිසරය රැක්කෙ නැත්නම් රටම කාන්තාරයක් වෙන බව ජනපති පෙන්වා දෙයි. පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් අගමැති පවසයි. විමල් ටෙරෙහිව රිෂාඩ්ගෙන් පැමිණිල්ලක්. කොළඹ ගම්පහ පුත්තල මහා මහනුවරට තදවැසි. iPhone 402ක්, SIM කාඩ් පත් 17400ක් සහ රවුටර් 60ක් ඇතුළු අධිසන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා. ඒ මීගමුව එත්තුකාල ප්‍රදේශයේදී. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් කුණසේකර මහතා ප්‍රකාශ කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අද අලුයම මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ නිවසක් සැකකටයුතු පුද්ගලයන් පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක් මත පරීක්ෂා කිරීමට ලක් කළා. අංක 17 සිල්වෙස්ටර් පාර ඒත්තුකාල මීගමුව ලිපිනේ පිහිටි ඒ නිවස පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් කිරීමේදී සොයා ගැනීමට හැකි වුණා නවීන ජංගම දුරකථන 402ක්. මෙහි විශේෂත්වය වෙන්නේ ඒවා සොයාගන්න අවස්ථාවේදී ජංගම දුරකථන සියල්ලේම ඩේටා ඔන් කරලායි තිබුණේ. ඒ නිවසේ තිබිලා විවිධ දුරකථන සමාගම් වලට අයත් සක්‍රිය කරන ලද විවිධ සිම්පත් 17421ක ප්‍රමාණයකුත්, ඒ වගේම රවුටර්ස් 60කුත්, ලැප්ටොප් පරිගණක 3කුත් ඇතුළු තවත් සන්නිවේදන උපකරණ රැසක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හැකියාව ලැබුණා. මේ නිවසේ සිටි සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. 2 දෙනෙක් ලාංකිකයන්, තෙවන සැකකරු චීන ජාතිකයෙක්. වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා ඔහුට වීසා බලපත්‍ර නොමැති බව, ඔහු සතුව ගුවන් ගමන් බලපත්‍රයක්ද නැති බව අනාවරණය වුණා. නීති විරෝධී ලෙස විදුලි සංදේශ ක්‍රමයක් පවත්වාගෙන යමින් මෙරටට ලැබිය යුතු ආදායම වංචා කරන ලද ස්ථානයක් වශයෙනුත් මේ ස්ථානය හඳුන්වන්නට පුළුවන්. මේ සැකකරුවන් 3 දෙනාව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට අරගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. පරිසරය රැක ගැනීමට අසමත් වුවහොත් ඉදිරි වසර 15-20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මහනුවර දුනුමඩලාව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මහනුවර මහනගර සභාවට අයත් දුනුමඩලාව රක්ෂිතේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වනවගාව ආරම්භ කිරීම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ මෙම භූමියේ උත්සවයක් පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපතිතුමා දුනුමඩලාව රක්ෂිතේ මීපැලයක් රෝපණය කළා. ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතුවේ ඉන් අනතුරුවයි. අද ලංකාවේ 128ක වනගණත්වය අවුරුද්දකට අඩු වෙනවා 101.5. එහෙමනම් තව අවුරුදු 15ක් යනකොට මේ රට කාන්තාරයක්. දැන් කැලෑව විනාශ වෙන විදියට විනාශ වුණොත්. ඒ නිසා අපි රජයේ විදියට ගත්ත තීන්දුව තීරණවලදී මේ රටේ වන සම්පත, වැලි, ගල්, පස්, මහ පොළව, සතා සිව්පාවා රකින්න පරිසර නීති ශක්තිමත් කළා වගේම පළවෙනි වරට ලංකාවේ ත්‍රිවිධ හමුදාව යොදවලා තිබෙනවා ස්වාභාවික සම්පත් රකින්න. මේ රටේ වන සම්පත වගේම ස්වාභාවික සම්පත් රැකීමේදී තිබෙන ප්‍රබල අභියෝගය තමයි අනික් දේවල් වලට වගේම ඉන්න දූෂිත ජාවාරම්කාරයන්, කැලෑ විනාශ කරන අය, ගල් වැලි පස් විනාශ කරන අය. රටේ බොහෝ ප්‍රදේශවල අපි නීති රීති ශක්තිමත් කළා වගේම වැලි, ගල්, පස් බලපත්‍ර හුඟක් අහෝසි කළා. මේ ගැන මට චෝදනාවකුත් තියෙනවා සංවර්ධනයට දෙන්න, ගොඩනැගිලි හදන්න, ගෙවල් හදන්න අවශ්‍ය දේවල් නැහැ කියලා. ඒ විවේචන චෝදනා කොතෙක් තිබුණත් රටට ඉතා අත්‍යවශ්‍ය සුරක්ෂිත කළ යුතු දෙයක් මේ රටේ තිබෙන ස්වාභාවික සම්පත්. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාද අදහස් පළ කළා. අපිට අක්කර 100ක් දෙන්න, 200ක් දෙන්න, අපි මේ ෆයිනස් ගස් ටික අයින් කළා දාලා දේශීය ගස් ටික ඉඳලා ඒ ඉඩම නැවතත් රජයට පාර දෙන්න. ඔය කතා කරපු කීප දෙනෙක්ගෙන් මම අහුවා මොකද්ද මේ ගස් වලින් කරන්න හදන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ කියන කරු ජනාධිපතිතුමනි මේකේ අර MDF බෝඩ් කියන බෝඩ් જાතිය හදන්න පුළුවන්. ඒ වගේම ඒ දෙකේ පොළු
හදලා මේක අර අපිට මෙහෙන් වෙන රටවල් වලට අරින්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ගරු ජනාධිපතිතුමනි මේක විශාල කර්මාන්තයක්. ජනාධිපතිතුමා කියන කුරුඳු පොළු කියලා. කුරුඳු පොළු නෙමෙයි. ෆයිනස් පොළු ජනාධිපතිතුමනි. අපි ෆයිනස් පොළු වලට ඇවිල්ලා දෙනවා. ඉතින් මේ වගේ විශාල වශයෙන් වනවගාව අපිට ආරම්භ කරලා මේ ෆයිනස් එක අයින් කරලා දැම්මොත් ගරු ජනාධිපතිතුමනි නැවතත් අපිට මේ මධ්‍යම කඳුකරේ වතුර. එතකොට අපිට ඒක වැඩි කරලා දෙන්න පුළුවන්. බෙවර පොසොන් උත්සවය මෙහින්තලය කේන්ද්‍ර කර ගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්කර්ෂවත් ලෙස පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අර්ලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිස්ත්‍රික් ලේකම්වරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පොසොන් පොහොය සැමරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට පූජ්‍ය බෝපිටියේ ධම්මසාර, පූජ්‍ය තිනියාවල පාලිත, පූජ්‍ය අමන්වල ඥානාලෝක හා පූජ්‍ය මතුරට ධම්මාලංකාර යන ස්වාමීන් වහන්සේද අමාත්‍යවරුන් වන වජිරාභේ වර්ධන, පී හැරිසන් හා අකිල විරාජ් කාර්යවසම් රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල යන මහත්වරුන් දෙක්ව සිටියා. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. මේ අවස්ථාවේදී හැම ප්‍රදේශයෙන් පවත්වන්නට අපි තීරණය කළා. බෞද්ධ ප්‍රදේශවල වෙසක් උත්සවයේදී සමහර අයට සැකයක් තිබුණා, සමහරට බයක් තිබුණා. අද සැකයයි බයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය ඒ වගේම පවත් හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දාන පින්කම් පවත්වන්න ප්‍රතිපදාන වෙන් කළා තියෙනවා. මිහින්තලේ පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කළා තියෙනවා. සැරසිලි දාන සීල භාවනා වැඩසටහන් අපි රටපුරා ක්‍රියා කරනවා. හැම කොට්ටාසෙම ජාතික පාසලක සීල ව්‍යාපාරයක් ගෙනියනවා. මෙන්න මෙහෙම වැඩ කටයුතු ගණනාවක් සංවිධානය කරලා තියෙනවා. අපි පෙන්වන්න ඕනේ අපිට මේ වැඩ කටයුත්ත කරන්නයි බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තිබෙනවා. මේ පොසොන් පොහොය තමයි ලංකාවේ මේ සිංහල අපිට තියෙන වැදගත්ම උත්සවය. මේ අවස්ථාවේදී මේ පොය කාටවත් ඉඩ දෙන්න හොඳ නැහැ. විදුම්වාදීකම් ඇති කරන්න. සියලු දෙනාම එකතු කරන විදිහට අපි වැඩ කටයුතු කරන්න. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ජාතිවාදී ගැටුම් ඇතිකර කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ආර්ථිකයට බලපෑමක් එල්ල වීම බවයි. අපේ රටේ ආර්ථික ප්‍රධාන අංගයක් තමයි සංචාරක ව්‍යාපාරය. විශේෂයෙන්ම තහනම් උපදේශක නිසා රටවල් ගණනාවකින් ආව සංචාරක ආපහු පිට වෙලා තියෙනවා. අපි දැන් ක්‍රියා කරන්නේ ඒ තියෙන උපදේශක ඉවත් කරන්න. දැනට රටවල් කීපයක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් මම හිතන්නේ අදටම තව කීපයක් ඉවත් කරන්න යනවා. විශේෂයෙන්ම මෝඩි අගමැතිතුමා විවිධ පැමිණෙන එකත් මේ රටේ ආරක්ෂාව කෙරෙහි තියෙන විශ්වාසය. මම තානාපතිරු කීප දෙනෙක්ට කතා කරා. එයා කියන්නේ දැන් අපි වැඩ කටයුතු කරලා මේ කණ්ඩායම හොයාගෙන අත වශයෙන්ම දැන් ISIS කණ්ඩායම් ලංකාවේ තියෙන කියන තත්ත්වයන් නැහැ. ඒගොල්ලෝ පිළිගන්නවා. එයයි ඉවත් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ මෙහි ජාතිවාදී කෝණාල ඇතු වෙයිද කියලා. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මම කැමති අපේ විශාලයේ කමිටු විශේෂයෙන් මතක් කරන්න තමන්ගේ ප්‍රදේශය තුළ ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. ඒ සඳහා විශේෂයෙන්ම ගම්මට්ටමේ විවිධ ආගම් සමග තියෙන ඒ කොමිටි රැස් කරවන්න, එයාට සාකච්ඡා කරන්න. ඔය එක සිද්ධියක් ඇති වුණොත් ආපහු සංචාරක ව්‍යාපාරයෙන් එක කඩා වැටෙන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන මූලික කාරණා. සමහර අය කෙටි කාලින දේශපාලන වාසියට ජාතිවාදී අදගන්න බලනවා. ඒ අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් ලැබෙන්න පුළුවන්. කොළඹ, ගම්පහ, පුත්තලම සහ මහනුවර ඇතුළු දිස්ත්‍රික් රැසක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම, ගාල්ල, කොළඹ හරහා පොතවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි සමග තද සුළඳ ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් දෙවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් මේ තත්ත්වයේ අර්ථයේ හෙට දවසේ වැස්සත්වයේ ටිකක් වැඩි වෙන ලකුණු තමයි තියෙන්නේ. විශේෂයෙන් බස්නාහිර දකුණු සබරගමුව මැදෙම වයඹ පළාත්වල තද වැසි උනත් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අනිකුත් පළාත්වල සාමාන්‍ය හවස් කාලේ ගිගුරුම සහිත වැසි ඇති වෙයි. විශේෂයෙන්ම අපි කතා කරන්නේ ඉරිදි කොටස ගැන. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර වගේ දිස්ත්‍රික්කවල තද වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් සාමාන්‍යයෙන් ටිකක් තද වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් කඳුකර ආශ්‍රිත ප්‍රදේශ
වලත් අවධානය යොමු කරන්න මේ වැසි තත්ත්වය ගැන. මොකද ඉදිරි දිනවලත් සාමාන්‍ය වැස්සට බර කාලගුණයක් තමයි දැනට තියෙන දත්ත හැටියට අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට දිවයින හරහා විටින් විට තරමක් තද සුළං සාමාන්‍ය පැයට කිලෝමීටර 40-45 වගේ සුළඟ වේගය බලාපොරොත්තු වෙන්න පුළුවන්, විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල. ඊළඟට උතුරු මැද උතුරු වගේ පළාත්වල මුහුද ගත්තොත් පුත්තලම සිට ගාල්ල කොළඹ හරහා පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශවල තද වැසි වගේම කෙටි කාලින තද සුළං සාමාන්‍ය පැයට කිලෝමීටර 60-70 වුණත් වැඩිීමේ හැකියාව තියෙනවා ටිකක් සක්‍රීය අවස්ථාවෙත්. සයින්ද මරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවා ගැනීමෙන් මියගිය අයගේ සිරුරු අද යලික්කොට කැණුණා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙවූ මොහමඩ් සහරන්ගේ දෙමෝපියන්ගේ සොහොයුරන්ගේ සහ ඔවුන්ගේ බිරින්තැවරුන්ගේ සිරුරුයි මෙසේ යලික්කොට කැණුණේ. ඒ එම සිරුරුවලින් සාම්පල් ලබා ගැනීම සඳහායි. කල්මුනේ සයින්ද මරුදු බොලිවේරියන් ගම්මානයේ නිවසක් තුළදී මෙම පිරිස බෝම්බ පුපුරවාගෙන මියගියේ පසුගිය අප්‍රේල් 26 වනදායි. ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ මොහොමඩ් සහරන්ගේ පියා, මව, සහෝදරයන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් මෙන්ම ළමයින්ද ඒ අතර වුණා. ජාතික තෞහීද් ජමාත් සංවිධානයේ කල්මුනේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ අහමඩ් ලෙබ්බේ මොහොමඩ් නියාස් යන අයද ඒ අතර සිටි බව හෙළි වුණා. මොවුන්ගේ සිරුරු අම්පාර නගර සභා සුසාන භූමියේ පසුගියදා මිහිදන් කෙරුණේ ආගමික වතාවත් වලින්ද තොරවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ සිරුරුවල කොටස් DNA පරීක්ෂණයක් සඳහා නැවත ලබා ගැනීම පිණිසයි මෙසේ අද යලිගොඩ ගැනුණේ. මීට පෙර රස පරීක්ෂක වෙත යවා තිබූ සිරුරු කොටස් සාම්පල කිහිපයක් නරක් වී තිබීම ඊට හේතුවයි. අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිආරච්චි විනවියගේ අධීක්ෂණය යටතේ අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදීර මහතාගේ සහ අම්පාර කොටස් සභාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතාගේ මෙහෙයවීම මත සිරුරු කොටස් යළි ගොඩ ගැනීම සිදු කෙරුණා. වැඩිහිටියන් 3 දෙනෙකුගේ සහ 1 ළමයෙකුගේ සිරුරු කොටස් ලබා ගැනීමට මෙහිදී කටයුතු කළා. කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පරයන්තය විදේශයකට විකිණීමට යන බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. කලාපයේ දියුණු වරායක් බවට කොළඹ වරාය පත්කිරීමේ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු අයිරකින් විදේශ රටකට පැවරීමට රජයේ තීරණයක් ගෙන නැත. ශ්‍රී ලංකා වරාය අධිකාරී විසින් සකස් කරන ලද ජාතික වරාය සංවර්ධන සැලැස්ම අනුව වරාය අධිකාරිය සතු ප්‍රතිපාදන ප්‍රමාණවත් වන්නේ නැගෙනහිර පර්යන්තයේ පළමු අධීරයේ වැඩ කටයුතු අවසන් කිරීමට පමණයි. ඒ අනුව පළමු හා දෙවන අධීරයන් එකවර සංවර්ධනය කිරීම සඳහා ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරන ලැබුවා. ඒ සඳහා සහනදායි ණය මුදලක් ලබා දීමට ජපාන් රජය එකඟ වී තිබෙනවා. මීට අමතරව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ජපානය, ඉන්දියාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව 51% කොටස් අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන පරිදි පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මගින් සිදු කිරීමට යෝජනා කර තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි මුදල් ගෙවීමේ කටයුතු මෙවන විටත් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් තුවාල ලැබුවන් අයයි බැරුණයාගේ පවුල් වෙනුවෙන් වෙනම වැඩසටහනක් මගේ අමාත්‍යංශයෙන් අනුමත කරලා තියෙනවා. විශේෂයෙන්ම තුවාල ලැබුවන් හඳුනාගෙන දීර්ඝකාලීන ප්‍රශ්න තියෙන අය, ඒ වගේම මියගිය අය පිළිබඳත් ඒ ගැන කරුණු හොයාගෙන අපි එක බාර දෙනවා. විශේෂයෙන්ම අලුතෙන් ඇති කරපු ඔෆිස් ඔෆ් රෙපරේෂන්ස් වලට දෙන්න තියෙන වන්දිය තීරණය කරන්න. ආර්ථිකය ගැන මං හිතන්නේ අපි සමඳ සාකච්ඡා කරා. කොහොමත් මං ඇමතුමාට දැනුම් දෙන්න. මේ අතර දිවයින පුරා සියලු මාර්ග ආවරණය වන පරිදි CCTV කැමරා සවිකිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේක 2017 වසරේ අයවැය යෝජනාවලින් ආපු යෝජනාවක්. වලංගු රියදුරු පරපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු පරපත්‍රයක් නොමැතිව තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කිරීම, දුම්රිය මාර්ගය තුළට අපරක්ෂාකාරී ආකාරයෙන් මෝටර් වාහනයක් ධාවනය කිරීම, වලංගු රක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම වැරදි 6ක් සඳහා මෙම මුදල රුපියල් 25,000 විය යුතුයයි කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා 2019 පෙබරවාරි මාසේ 12 වෙනිදා. ඒ නිසා අද අපි බලාපොරොත්තු වෙන්නේ මෙම දඩ මුදල් වැඩි කිරීම තුළින් ජනතාවගේ ආරක්ෂාව සහ විනීත රියදුරෙක් ඇති කිරීම සහ දවසකට මිය යන ප්‍රමාණය අවම කර ගැනීම. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී නිසි ප්‍රමිතියකින් යුතුව ඒවා නිකුත් කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. තවත් ආයතන 2-3කට මේ ඩ්‍රයිවිං ලයිසන් ලබා දීමේ ක්‍රමවේදය අවසරය දුන්නොත්
මං හිතනවා මීට වඩා හොඳ රියදුරු පරපුරක් ගොඩනැගෙන්නට පුළුවන්. ලංකා ගණන මණ්ඩලයේ පිට අවශ්‍ය වෙලා තියෙනවා මේ බස් රථ ඇණියේ යම් කිසි නවීකරණයකට ලක් විය යුතුයි කියලා. අපි මේ රටට මෙතෙක් දානයනය කරලා තියෙන්නේ ලොරි චැසි වල තියෙන බස් රථ මේ සියල්ලම. ඉතින් ඒ නිසා අපි මහ ජනතාවට පහසුවෙන් ගමන් කරන්න බස් රථ ගෙන්වීම සඳහා මූලික වැඩපිළිවෙළ අපි පිරිවිතර 9ක් හැදුවා. ඒ වගේම CCTV කැමරා සවිකිරීම ගැන යම් මූලික වැඩකටයුතු අපි සකස් කරලා තියෙනවා. ප්‍රධාන අධිවේගී මාර්ගවල අපි CCTV කැමරා සවි කරලා තියෙනවා. ඒ වගේම අනිත් මාර්ගවල සවිකිරීම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත තමන් ලිපියක් යැවූ බවට සමාජ මාධ්‍ය හරහා සිදුවන ප්‍රචාරය අසත්‍යක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කරනවා. ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන්නේ. කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රජ්ජි හිමිපාණන්ගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කරමින් ඒ පිළිබඳව පැමිණිලි කරමින් අමාත්‍යවරයා පාප් වහන්සේ වෙත ලිපියක් යවා ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ හුවමාරුවන ලිපිය මුළුමනින්ම අසත්‍ය එකක් බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් පණිවිඩය මගින් තවදුරටත් අවධාරණය කරන්නේ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදින් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ හා SP දිසානායක යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට අද පැමිණිලි බහර දුන්නා. එහිදී ඔහු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. ත්‍රස්තවාදී සංග්‍රහණයක කිසිම ගණුදෙනු අපිට නැහැ. ත්‍රස්තවාදී සංග්‍රහණු මම කවදාවත් දැකලත් නැහැ. ඒ නිසා සතුස වාහනේ පාවිච්චි කරගෙන අමාත්‍යාංශ වාහන පාවිච්චි කරගෙන ත්‍රස්තවාදී සංග්‍රහන් මේ ත්‍රස්තවාදී කටයුතු වලට අපේ වාහන පාවිච්චි කරා කියලා එතුමා කරන එක අසත්‍ය ප්‍රකාශයක්. විමල් වීරවංශ වඳුරුතුමා ජාති නතර මේ වගේ විරසකයක් වෛරයක් ඇතිකරන කරන කුමන්ත්‍රණයට විරුද්ධව තමයි අපි පැමිණිලි කරේ. ඒ වගේම හිටපු ඇමති SB දිසානායක දවස 52 කුමන්ත්‍රණ ආණ්ඩුවක් හදලා ඒ වෙලාවදී මාගේ පක්ෂයට ආරාධනා කරා එවිල් ගිය ආණ්ඩුව අමාත්‍ය ධුරේ බාරගන්න ආණ්ඩුවට සහයෝගය දෙන්න කියලා එතුමා අපිට ඉල්ලීමක් කරා ඒ දවස්වල. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙමෙයි නිසා අපේ කොන්ස්ටිටියුෂන් එකට විරහිව ඒගොල්ලෝ කටයුතු කරපු ආණ්ඩුව නිසා අපි සහයෝගය දුන්නේ නැහැ. අපි සහයෝගය දුන්නේ නැති නිසා ඒ වෛරය තරහ නිසා එතුමා මේ දවස්වල මේ ත්‍රස්තවාදීත් එක්ක අපිව සම්බන්ධ කරගෙන බොරු චෝදනාවක් එල්ල කරගෙන යනවා. ඒකට විරුද්ධව අපි අද SP දිසානායක හිටපු ඇමතිවරයාට විරුද්ධව අපි පැමිණිලි කරලා තියෙනවා. මේ අතර තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිතුමා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් ප්‍රතිපූජි ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වනතා සලකා බැලීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද දින ලබා දුන්නා. පෙත්සම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බැවින් එය වෙනත් දිනයක සලකා බලන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් වුණා. පොලිස් ප්‍රතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙත්සම කඩිනමින් විභාග කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. වග උත්තරකරුවන්ට නොතීසි බහර දෙන ලෙසයි විනිසුරුවරුන් නියෝග කළේ. සිය පෙත්සම තුලින් පොලිස් ප්‍රතිවරයා කියා සිටින්නේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයෙන් පසු තමන්ට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම සඳහා ආරාධනා ලැබී නොමැති බවයි. කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ මොහොමඩ් අසා මොහොමඩ් මුබාරක් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළා. බෝම්බකරුගේ හිස් කබල නිරීක්ෂණය කර හඳුනාගත් සාක්ෂිකරුවන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණා. බෝම්බකරුගේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් ඒ අතර වනවා. බෝම්බකරුගේ සහ ඔහුගේ දියණියගේ DNA සැසඳී ඇති බව පොලිසිය අධිකරණය හමු කියා සිටියා. පිපිරීමට අදාළ CCTV දර්ශනද ලැබී ඇති බවයි පොලිසිය තවදුරටත් කියා සිටියේ. මහ බැංකු බැඳුම් කර නිකුතුවේදී සිදුවැතයි කියන වංචාව සම්බන්ධයෙන් එහි හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු දස දෙනෙකුට එරෙහිව චෝදනා 23ක් යටතේ නීතිපතිවරයා අධිචෝදනා සකසා අවසන් බව අධිකරණය හමුවේ අද ප්‍රකාශ වුණා. එම අධිචෝදනා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත ගොනු කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය නීතිඥ නිෂා රාජරත්න මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා. අර්ජුන් මහේන්ද්‍රන් පත්තිනිගේ සමරසිරි පර්පෙෂුවල් ට්‍රෙෂරි සමාගම අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසේන ජෙෆ්‍රි ජෝසප් ඇලෝසියස් පුෂේ මිත්‍ර ගුණවර්ධන රංජන් හුණුගල්ල මුතුරාජ සුරේන්ද්‍රන් සහ ගාර්දිය පුංජ හේවා එම දස දෙනායි. ඔවුන්ට එරෙහිව පොදුදේපල පනත යටතේ චෝදනා ගොනු කෙරෙනු ඇති.
රුපියල් බිලියන 10.58ක් වටිනා බාණ්ඩාගාර බැඳුම් කර වංක ලෙස පරිහරණය සහ කුමන්ත්‍රණය කිරීමත් ඒ තුලින් රජයට රුපියල් බිලියන 68,87,62,100ක මුදලක් පාඩු කළ බවටත් නීතිපතිවරයා චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බුදුදහමේ ප්‍රතිපත්ති විකෘති නොකර අකුරටම ක්‍රියාත්මක කරමින් ජාතික සමකය ඇති කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කිලිනොච්චිය පච්චලේපල්ලි ප්‍රදේශයේදී කළ අරාදි නගර හා සංජීවි නගර උදාගම්මාන දෙක ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස 32කින් සමන්විත මෙම ගම්මාන දෙක සඳහා රජය වැය කළ මුදල රුපියල් 1,261ක්. නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව සංවිධානය කර තිබුණා. රාජ්‍ය අමාත්‍ය විජේ කලා මහේශ්වරන් මහත්මිය ඇතුළු මහජන නියෝජිතින් පිරිසක්ද මීට එක්ව සිටියා. එකම ජනතාවක් එක් එක් කොට්ටාස වලට බෙදලා සලකන ප්‍රතිපත්තියක් රට තුල ක්‍රියාත්මක වුණොත් අන්න එතනදී ජාතික ආරක්ෂාව වෙනසෙනවා. ජාතික ආරක්ෂාව සැපයීම උදෙසා ගත හැකි ඉහළම කාර්ය මාර්ගය ලෞතර බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මයෙන් දේශනා කළ දෙයක්. ඒ උතුම් ධර්මයේ තුල හැම ආගමකටම හැම ජාතියකටම ආරක්ෂාව ශක්තිය ලබා දීලා රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව සලකලා රාජ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය වෙනකොට ඉදේටම ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා. බොලතෙව් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහනේ ගතපු දින හතර තුළ රුපියල් මිලියන 230කට ආසන්න ව්‍යාපෘති නිම කර ඇතැයි බොලතෙව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවසනවා. ඉන් ප්‍රතිලාභ ලැබූ පිරිස 54,000කට අධිකයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත සිතුමින සම්පත්. ජාතික සංවර්ධනය ගමට ගෙන යාමේ වැඩපිළිවෙල යටතේ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන සංග්‍රාමයේ හතරවන අදියර මුලිතිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පසුගිය තුන්වනදා ආරම්භ වුණා. අද එහි පස්වන දිනයයි. මෙම දින කිහිපය පුරාම මුලිතිය දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ටම ජනතාවට විශේෂ ප්‍රතිලාභ හිමි වුණා. විශේෂයෙන් ජනපතිට කියන්න ජංගම සේවා වෝස්සේ රාජ්‍යාංශයේ නොමැසිදුණු ගැටලුවලට මෙම ප්‍රදේශයේ ජනතාවට විසඳුම් ලබා දීමට හැකියාව ලැබූ බවයි එම අංශය සඳහන් කරේ. විශේෂයෙන් වකුගඩු නිවාරණයේ බින්ව ජාතික මද්‍රව්‍ය නිවාරණ ඒකකයේ මගින් සංවිධානය කර විවිධ වැඩසටහන් ඔස්සේ මේ ප්‍රදේශයේ ජනතාවගේ පවතින ගැටලු වලට විසඳුම් ලබා දීමට හැකියාව ලැබී තිබෙනවා. ඉඩම් අහිමි පුද්ගලයන්ගේ ඉඩම් ගැටලු මෙන්ව නිවාස නොලැබී පුද්ගලයන්ගේ නිවාස ගැටලුත් විසඳීමට එමගින් හැකි වුණා. පරිසර ආරක්ෂණ පද්ධතියට අවශ්‍ය පැල රෝපණය කිරීමත් මේ සමග සිදු වුණා. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන යටතේ තිරසල් පාසල් සංවර්ධන ක්‍රමයේද මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණා. මේ අවසන් දිනයේ හෙට පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇති රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන තුළින් ගත වූ දින හතරක කාලය තුළ මුලිතිය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 941ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ දිනය තුළ පමණක් වැඩසටහන් 662ක් ක්‍රියාත්මක කළ අතර එහිදී 14,000කට අධික ප්‍රතිලාභින් සංඛ්‍යාවකට සෙත සැලසුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6ක පවුල් 45,000කට අයත් ජනතාවගේ සෞඛ්‍ය, පාරිසරික, වෘත්තීය, ඉඩම් හා නිවාස මෙන්ම පරිපාලන අවශ්‍යතා වන්ට විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන් දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාවට නැන්වෙනවා. මෙම වැඩසටහන යටතේ අද දිනය තුළ ව්‍යාපෘති 203ක් ක්‍රියාත්මක වුණා. ප්‍රදේශයේ තරුණ තරුණියන්ට වෘත්තීය හා තාක්ෂණ මාර්ගෝපදේශනයේ සැපීම සඳහා ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මීට සමගාමීව මූදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ඉදිකර තිබෙනවා. එම මධ්‍යස්ථානය හෙට ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන සංග්‍රාමයෙන් මේ ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමි වූ බවයි මේ ප්‍රදේශයේ ජනතාව සඳහන් කරේ. එහි අවසන් අදියර හෙට පැවැත්වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුලිතිය නගර සභා ක්‍රීඩාංගණයේදී. ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් සුනිල් පෙරේරා, ශාමින්ද ජයකුඩි සමගින් බම සිටුමින සම්පත් කරුණාතිලක මුලිතිය ප්‍රදේශයේ සිට. අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. එක්දින ලෝකුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරකයට බෙවන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් තරකය ප්‍රමාද වී ආරම්භ වීමට නියමිත බවයි වාර්තා වන්නේ. එ
එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වන තරගය මෙයයි. එංගලන්තයේ බ්‍රිස්ටල් හි පැවැත්වෙන තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ මෙරට වේලාවෙන් පස්වරු තුනටයි. එහෙත් බ්‍රිස්ටල් ප්‍රදේශයට ඇදහැරෙන වර්ෂාව හේතුවෙන් තරගයේ කාසිය වාසිය පවා උරගා බැලීමට නොහැකි වුණා. කෙසේ වෙතත් මෙරට වේලාවෙන් රාත්‍රී 7ට බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ නිරීක්ෂණය කිරීමෙන් පසු අවසන් තීරණයකට එළඹෙන බවයි තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා ITN ප්‍රවෘත්තිංශය සමග පවසා සිටියේ. වර්ෂාව අඩු නොවුනහොත් තරඟය අතහැර දැමීමට සිදුවිය හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. වර්ෂාව හේතුවෙන් බ්‍රිස්ටල් තන තීරුව පන්දු යවන්නන්ට වැඩි වාසියක් කර දෙනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තොරතුරුත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk